ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මමත් ලේකම්වරයා හැටියට වැඩ කරලා තියෙනවා. ඉතින් අපි වැඩ කරනකොට අපි හැම වෙලාවෙම මේ පුළුල් සමගියක් උදෙසා අපේ වචන ප්‍රවේශමෙන් අපි පාවිච්චි කරුවේ. අපිට පුළුවන් වුණා විශේෂයෙන්ම ජනාධිපතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ලැබුණාට පස්සේ ඊට පස්සේ ඇති වුණු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් දෙපාර්ශ්වයෙන් එකතු කරලා අපේ පක්ෂයේ එක ඡන්දට යන්න ඒවලේ ලේකම්වරයා හැටියට මටත් සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමටත් පුළුවන් වුණා. ඉතින් අපි ඒක කෙරුවේ ඉතාම සංයමයෙන්. ඉතින් සංයමයෙන් වැඩ කිරීම තමයි මං හිතන්නේ ලේකම්වරයෙක්ගේ ලොකු වගකීමක් තිබෙන්නේ. අපි ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. මේ පක්ෂ දෙක එකතු කිරීම සඳහා කණ්ඩායම් දෙක එකතු කිරීම සඳහා වන වැඩපිළිවෙලට හැමෝගෙම සහයත් ඕන. විශේෂයෙන්ම ඒ අය සංගමයෙන් වැඩ කිරීමත් අවශ්‍යයි. එහෙම තර්ජනය කරලා කවුරුත් එකතු වෙන්නේ නැහනේ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න නරකයි. එහෙම නෙමෙයි. අපි කවුරුත් එකට එකතු වෙනවා නම් ඒක එක සමාන ලෙස කතා කරන්න ඕනේ. ඉතින් ඒක මම ලේකම්වරයෙක් හැට මට දෙන්න තියෙන උපදේශය තමයි. අපි හැම වෙලාවෙම ඒ තනතුරු දරන අය බොහොම සංයමයෙන් තමන්ගේ වචන පාවිච්චි කරන්න කියන එක විතරයි ඉල්ලන්න තියෙන්නේ. කතිකයෝ වෙන්න පුළුවන්, සංයමය ඇති කරගන්න අමාරුයි. වාචාලකටයි කඩරේනේවයි කියන එකයි අපේ පක්ෂයේ සමාජිකයන්ව ශක්තිමත් කිරීමේ එකයි දෙකක්. ඉතින් මම වාචාල කතා කියලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව චූන් කරන්න දැන් නැහැ. ඒ කියන කට්ටියකින් ඒක අහගන්න. මම නිවැරදිව පක්ෂයේ මතය, පක්ෂයට මතයක් තියෙන්න ඕනේ, පක්ෂේ ඉන්න ඕනේ ස්ථානය ගැන අපි කතා කරනවා, පාක්ෂිකව කොහොමද ශක්තිමත් කරන්න කියලා කතා කරනවා. ඒකෙදි අපි අපේ පක්ෂයෙන් ඉවතට ගිහිල්ලා වෙනත් පක්ෂවලට ගියාය ගැන අපි යම් සාකච්ඡාවක් එතන කරනවා. එතන ඒක කරන්නේ නැතුව අපි කොහොමද අපේ පක්ෂය දාගන්නේ? එතන ඉන්න කට්ටියවත් අරින්න පුළුවන්. එතකොට ඒක නෙවෙයි කියන්නේ. ඒක ඒගොල්ලන්ට මම වාචාල කතා කියන මිනිහෙක් නෙමෙයි දැසේ ජාසේ කර කියන්නේ. හරි, ඒ වාචාල කතා කියන්නේ ඒ රස්තියාදුකාර දේශපාලනය කරන කට්ටිය, ඒගොල්ලොත් එක ඒක බලා ගන්න. ඒක මම මට අදාළ කියන්නේ නෙමෙයි. මම යම් උගත්කමක් සහිතව මේ දේශපාලනට ආපු කෙනෙක්. ඒ නිසා මේ සිල්ලරට දේශපාලනය කරන්න ආපු මිනිස්සු නෙමෙයි අපි. ඒ නිසා වාචාල කතා ඔය අනික් කතා ටික ඒගොල්ලොන්ගෙන් අහගන්න. මම කියපු කතාව මම අදත් කියනවා. ඒක මම කියපු කතාව හරි, ඕන විවාදයකට එන්න ඕන නම් ඒ සම්බන්ධව මම කරපු කතාව වැරදි කියලා මම බොහොම පැහැදිලිව කියනවා. ඒගොල්ලන්ගේ ඔළුවල වැරදි කුණු තිබිලා ඒව තේරුම් ගත්තට මට කරන්න දෙයක් නැහැ.